හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. ආදරය කියන්නේ ජීවිතය ලස්සන කරගන්න වගේම ජීවිතය විනාශ කරන්නත් පුළුවන් දෙයක්. ඒ ආදරේ අවසානය විවාහයයි. විවාහය ඇතුලේ ජීවත් වෙද්දී ලොකු වගකීම් වගේම හැම දේ ගැනම හිතන්න ඕන. ඒ වගේම ඒ තීරණ ගන්න ඕනෙන් හොඳට හිතලා මතලා. ඒත් ඒ විදිහට ගත්තු තීරණ වැරදිලා ජීවිත අකාලයේ විනාශ වුණු තරුණයෙකු සිදු කළ සංවේදී හෙළිදරව්වකි මේ. මිනිසුන්ගේ හිත් ලස්සන නැති වුණහම තමයි ජීවිතේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ. මට ඕන උනේ මගේ ජීවිතේ හවුල්කාරිය ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙනවට. ඉතින් එහෙම හිතක් තියෙන කෙනෙක් හම් වුණාද? ඒ ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. මම අවුරුදු ගාණක් ලස්සන හිතක් හෙව්වා. අපිට සල්ලි තියෙන නිසා මට දෑවැද්දන් ඕන උනේ නැහැ. මම ලස්සන මිනිහෙක් නොවන නිසා මම රූප සුන්දරිය හෙව්වේ නැහැ. කැත නැතුව පාර එක්කන් යන්න පුළුවන් රූපයක් තියෙන ගෑණියෙක් විතරයි මම බැලුවේ. ලස්සන හිතක් කියලා අදහස් කළේ මොන වගේ හිතක්ද? ඒ ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. මගේ අම්මා හරිම කරුණාවන්ත කෙනෙක්. මගෙන් අඟිලා දෙන්න අක්කලා ඒ හැමෝම හරි හොඳ අය. තාත්තත් එහෙමයි. බොහොම පිනට දහමට ලැදී. මම ලස්සන හිතක් කියලා කිව්වේ මගේ අම්මා නංගිලා අක්කලා වගේ හොඳ ගතිගුණ තියෙන කාරුණික කෙනෙකුට. සැරවැර නැති ගෑනුකම රැකගෙන ඉන්න කෙනෙක්ව. ඉතින් එයාව හම් වුණාද? ඒ ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. අම්මලා මට හරියට මනාලියෝ බැලුවා. නංගිලගේ යාළුවෝ මං ගැන උනන්දු වුණා. ඒ සමහරව කලිසම අඳිනවා කොටට. මං කැමති උනේ නෑ ඒ වගේ කෙනෙකුට. මට ඕන උනේ චාම් ඇඳුම් පැළඳුම් වලට හුරු වෙච්ච කෙනෙන්. ඒත් අවුරුදු 35ක් වෙනකල් මට කෙනෙක් හම්ම උනේ නෑ. අන්තිමට අම්මා අක්කා මස්සිනා මට බනින්න ගත්තා. ඔච්චරටම ගෑනු තෝරන්න එපා කියලා. අම්මා හැම වෙලෙම කියනකොට මං හිතාගත්තා කාව හරි බඳිනවා කියලා. ඉතින් ලස්සන හිතක් තියෙන කෙනෙක්ද බැන්දේ? ඒ ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. ඒකට ඕ කියන්නද නෑ කියන්නද කියලා මට හිතා ගන්න බැහැ. අම්මයි අක්කයි එකතු වෙලා හොයපු මනාලියෙක්ව බලන්න ගියා. ඇත්තටම කිව්වොත් කෙල්ල ලස්සනයි. වැඩි මොස්තර එහෙම නෑ කියලා තමයි මුලදි හිතුවේ. ගමනත් හරි සංසුන්. ඒත් මට මොකක්දෝ නුහුරු බවක් දැනුණා. බැනුම් අහන්න වෙන නිසා මං අක්කටයි අම්මටයි වැරදි කියන්න ගියේ නැහැ. නයනා ගුරුවරියන් එයා බලන්න ගියාට පස්සේ මම දවස් දෙක තුනක්ම එයාගේ ගෙදර ගියා. ඒ හැම වතාවකම නයනා කතා කළේ දුකෙන්. ඒ හැම වතාවකම නයනා කතා කළේ දුකෙන් බයෙන් කියලා තමයි මට දැනුනේ. දවසක් මං එයාගෙන් ඇහුවා. ඒත් එයාට ඒකට උත්තර දෙන්න විදිහක් තිබුණේ නැහැ. නයනාගේ අම්මා නයනා ගැන හැම දෙයක්ම දැනගෙන ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම ඇහුවම ඔහු කිව්වේ මෙහෙම දෙයක්. නයනා මාත් එක්ක විවාහ වෙන්න කලින් කොල්ලෙත් එක්ක පැනලා ගිහින් තියෙනවා. මාස දෙකකට පස්සේ තමයි ගෙදර ඇවිත් තියෙන්නේ. එයාට දරුවෙක් ලැබෙන්න ඉඳලා දරුවා ඉපදුන හැටියම මැරිලා. මේ හැමදේම වෙලා අවුරුදු කිහිපයකට පස්සේ තමයි එයාට මංගල යෝජනාවන් හොයලා තියෙන්නේ. ඉතින් ඔයා නයනාව බැන්දද? ඒ ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. ඔව් මම නයනාව බැන්දා. ලොකුවට මගුලක් කාලා බැන්දා. එතකොට එයාගේ පරණ විස්තර අමතක කරලාද ඔයාව බැන්දේ? නෑ මම නයනා බඳිනකොට ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. මං හිතුවා එයා මට විතරක් ආදරය කරන කෙල්ලෙක් කියලා. එදා විවාහ වෙලා හෝටලයකට ගිය දවසේ එයා මගෙන් ඈතට වෙලා හිටියේ. මං හිතුවා එයාට බයක් දැනෙනවා ඇති කියලා. ගෙදර එකම කෙල්ල නිසා මං එයා මට කැමති වෙනතුරු හිටියා. අපි දෙන්නා විවාහ වුණ දවසේ ඉඳලා දෙතැනක නිදාගෙන හිටියේ. එතකොට එයාගේ ගෙදර අය මේවා දන්නේ නැද්ද? ඒ ප්‍රශ්නෙට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. අපි විවාහ වුණාට පස්සේ වෙනම ගෙදරක පදිංචි වුණා. මගේ ගෙදර අයන් එයාගේ ගෙදර අයන් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් මං බැරිම තැන මගේ අක්කට මේ විස්තරේ කිව්වා. අක්කා නයනට කතා කළා. මං දන්නේ නැහැ මොනව කිව්වද කියලා. ඒත් නයනා කියලා තියෙනවා එයාට බයක් දැනෙනවා කියලා. හැමදාම අක්කට මගේ දේවල් කියන්නත් බෑනේ. මං ඉවසන් ඉන්න පුරුදු වුණා. ඔයාලා අතර ප්‍රශ්න ඇති වුණේ නැද්ද? මං නයනාව දැක්කේ හරි අහිංසක කෙනෙක් විදිහට. ඒ නිසා මං ඉවසුවා. ඒත් බාහිර ලෝකයට අපි බොහෝ ආදරයෙන් ඉන්න අය බව පෙන්නවා. මගේ හිතේ නයනා ගැන ආදරයක් තිබුණා. මං බිස්නස් වලට දුර ගියාම නයනා මට කිව්වා අම්මා ගෙදර එනවා කියලා. ඇත්තටම මං සමහර දවස් වලට ගෙදර එනකොට එයාගේ අම්මා ගෙදර හිටියා. කොහොම හරි එක දිගට වහින්න පටන් ගත්තා. මං ඒ කාලේ කොහෙවත් ගියේ නැහැ. මං හුඟක් දවස් වල වෑන් එකේ නුවර එළිය ගියා. ඒ හයර් වලට ටුවරිස්ලා අරගෙන ගියේ. වැහි දවස් වලට මං දුර යන්නේ නැහැ. එක් දවසක නයනා ලෙඩ වුණා. ඒ කිව්වේ එහෙම ඇහුවම ඔහු උත්තර දුන්නේ මේ විදිහට. දවස් දෙක තුනක් දිස්සේ ඉඳලා නයනා වමනේ දාන්න ගත්තා. මං කිව්වා දොස්තර කෙනෙක් ගාවට යමු කියලා. ඒත් නයනා කැමති වුණේ නැහැ යන්න. මං ලොකු අක්කට කතා කරලා කිව්වා නයන අසනීපෙන් කියලා. අක්කා ගෙදර ආවා. මස්සිනා අපේ ගෙදර නතර කරලා අක්කයි මමයි නයනව ડોක්ටර් ළඟට අරගෙන ගියා. ડોක්ටර් අපිව හොඳට දන්නවා. එයා මුත්‍රා සාම්පලයක් බැලුවා. බලලා අපි ඉස්සරහට රිපෝට් එක අරගෙන ආවේ සතුටින්. ડોක්ටර් කිව්වා මං
තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. අක්කයි මමයි විතරයි එතන හිටියේ. නයනා හිටියේ වෑන් එක ඇතුලේ. අක්කයි මමයි මුහුණට මුහුණ පලාගත්තා. අපි ඩොක්ටර් ළඟින් ආවේ කිසිවක් කතා නොකර. අක්කා මගේ කන මිරිකුවා. උඹ මටත් හැංගුවා නේද කියලා. මට කිසිම දෙයක් අදහ ගන්න බෑ. මං අක්කට ඇත්තම කිව්වා. අක්කා ලෑස්ති වුණේ නයනා එක්ක රණ්ඩු වෙන්න. මං එයාව බොහොම අමාරුවෙන් නතර කරගත්තා. අක්කට මං කිව්වා කිසි දෙයක් නයනාට කියන්න එපා කියලා. අක්කා නිහඬව හිටියා. අපි නයනාගෙන් මොකුත් ඇහුවෙත් නෑ කියන්න ගියෙත් නෑ. ඒත් නයනා හිටියේ හොඳ වෙලා. මොකද උනේ ඊට පස්සේ? ඒ ප්‍රශ්නෙට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. මං නයනාව ගෙදර තියලා මගේ හොඳම යාළුවෙක්ගේ ගෙදර ගියා. එයාට හැමදේම කිව්වා. උඹ විමසිල්ලෙන් හිටපන්. මෙතන මොකක් හරි හොරයක් ඇති. යාළුවා මට කිව්වා. මං පහුවදා දවස් දෙක තුනකට දුර යනවා කියලා ගෙදරින් ගියා. මං නයනාට කිව්වා අම්මව ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ එහෙම ඇහුවම ඔහු උත්තර දුන්නේ මේ විදිහට. මං එදා මහගෙදර වාහනේ දාලා අපේ ගෙදර ආවා. ඒ ආවේ රෑ වෙලා. මං තනියම හිටියා. ඒත් කවුරුන් ආවේ නැහැ. මං රෑ අක්කාගේ ගෙදර ගියා. අක්කාට මං විස්තරේ කිව්වා. ඊට පහුවදා මම ගෙදර ගියා. ගෙදර දොරවල් ඔක්කොම වහලා තිබුණේ. මංගේ ඉස්සරහා කාමරේ ඇතුළට වෙලා හිටියා. ඒ කාමරේ තියෙන්නේ පිටින්. නයනා ළඟ ඒකේ යතුරක් නැහැ. කොහොම හරි එදා හුඟක් හවස් වෙලා තමයි නයනා ගෙදර ආවේ. ඒ අතර එයා ගෙදර එන්න කලින් මගෙන් ටෙලිෆෝන් කරලා ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මං කිව්වා නුවර එළිය කියලා. ඊට පස්සේ තමයි නයනා ගෙදර ආවේ. තනියම නෙමෙයි. එයා ආවේ කාගේදෝ කාර් එකක. මං හැමදේම හොරෙන් බලාගෙන හිටියා. ආව කොල්ලව ගෙට අරගෙන නයනා දොර වහගත්තා. පැයක් විතර ගියා. ඒ කොල්ලා ගියේ නැහැ. මං කාමරෙන් ගේ ඇතුළට යන්න පුළුවන් දොර අරගෙන ගේ ඇතුළට ගියා. උන්ට පැනලා යන්න බැරි වුණා. හිතේ තරහට මං මන්නේ අතට ගත්තා. නයනා කළුවරේම කාමරෙන් එළියට පැන්නා. ඒත් අර කොල්ලාට පැන ගන්න බැරි වුණා. අපි දෙන්නම පොර බැදුවා. අන්තිමට මගේ අතින් ඒ කොල්ලව මැරුණා. එතකොට නයනා ඒ ප්‍රශ්නෙට ඔහු උත්තර දුන්නේ මේ විදිහට. නයනා එයාගේ මහ ගෙදර, මං හිර ගෙදර. දැන් මොනවද හිතෙන්නේ? මොනවා හිතන්නද? මේක තමයි කර්මය. මොනවා හිතන්නද? මේක තමයි කර්මය. සුන්දර හිතක් හොය හොයා ගිහිල්ලා අන්තිමට මට උන දේ ගැන මං අද පසුතැවෙනවා. මං දැන් ජීවිතේ විඳවනවා. මගේ පවුලේ අය විතරක් මං ගැන දුක් වෙනවා. හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.